ශ්‍රීලංකාවේ ප්‍රවාහන තාක්ෂණයේ සංදිස්ථාන කිහිපයක් සනිටුහන් කරමින් උසස් තාක්ෂණයෙන් යුතුව ඉදි කළ නව කැලණි පාලම අද දින විවෘත කරනු ලැබුවා. පාලම කොටස් දෙකකින් සමන්විත වෙනවා. ගඟට ඉහළින් ඇති පාලම් කොටස සහ දැනට පවතින මාර්ගයට ඉහළින් ඇති වාණි පෙට්ටි ඩ වැඩ කොටස. මෙම තාක්ෂණ දෙකම ශ්‍රී ලංකාවේ පළමුවරට භාවිත වෙනවා. ඉවත් කරන ලද සැලසුම නිසා ශ්‍රී ලංකාවේ ඕනෑම පාලමක කුළුණු නොමැතිව පාලමට පුළුල්ම පරාසයක් ඇති කිරීමට හැකි වෙනවා. ගම්පතුලේ කුළුණු ඉදිකිරීම අවශ්‍ය නොවන බැවින් ගඟේ ජල ප්‍රවාහයට හෝ පරිසර විද්‍යාවට කිසිමක් ඇතිවන්නේ නැහැ. වාණි පෙට්ටි ගර්ඩර් තාක්ෂණය මගින් ඉඩ ප්‍රශස්ත කිරීම සඳහා පටු වක්‍ර සහිතව වයර් ඩෙප්ත් කොටස ඉදිකිරීමටත් ගමනාගමනයට අවම බාධාවකින් සම්පත් ප්‍රශස්ත කිරීම සඳහා ඉක්මනින් ඉදිකිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මන්තිරු 6කින් යුත් පාලම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සිට දකුණට විහිදෙන අතර ඉඟුරු කඩේ මංසන්ධියෙන් අවසන් වන වරාය ප්‍රවේශ මාර්ගය දෙකට සහ ඔරුගොඩවත්ත මංසන්ධියෙන් අවසන් වන බේස් ලයින් පාර දෙකට බෙදී යනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග වැඩිවන වාහන තදබදයට සරිලන පරිදි නව පාලමක අවශ්‍යතාවය අවබෝධ කරගනිමින් 2012 වසරේ පාලම සැලසුම් කර එහි ශක්්‍යතා අධ්‍යයනය 2013 සිදු කර 2014 දී ගිවිසුම් අත්සන් කරනු ලබ තිබෙනවා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කෙළවරේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මන්තිරු 6කින් සමන්විත මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත ඉඟුරු කඩේ හන්දිය සහ වරාය පිවිසුම දක්වා මන්තිරු 4ක් කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380කි. පාලම අදියර දෙකකින් ඉදිකෙරේ. පළමු පැකේජය වානේ නිමැවුම් පාලම් කොටස රුපියල් මිලියන 31,593 වනවා. දෙවන අදියර වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස රුපියල් මිලියන 9,896.